is Golf Charlie. The targets are a black and silver SUV. එස නැත්තං යුද හමුදා විශේෂ බලකය කියලා කියන්නේ අපේ රටේ පසුගිය කාලයේ පැවතුණු යුදමේ වාතාවරණය මර්ධනය කිරීමට උදව් උපකාරී වූ අතිවිශේෂ හමුදා සේනාංකයකි. මේ ආකාරයට විවිධ යුද හමුදා සේනාංක රෙජිමේන්තු සහ බලකයන්ගෙන තොරතුරු බොහෝ විට ජනතාව අතර හුවමාරු වන නිරන්තරයෙන් නොයෙකුත් නම් වලින් හැඳින්වෙන මේ හමුදාවේ එක එක කොටස් ගැන හරියට දැනුමක් ගොඩක් හටියට නැහැ. කොහොමුණත් අපේ රටේ ත්‍රස්තවාදීන්ට නම් ලොකුම හිසර දෙයක් වෙලා තිබුණේ මේ SF ලා. හැබැයි කවුරුත් හරියටම දන්නේ නැහැ කොහොමද මේ SF කියන සංකල්පය ලංකාවට එවැගේම ලෝකයට කොහොමද ආවේ කියලා. SF ලට ලොකු ඉතිහාසයක් තියෙනවා. SF ලගේ ඉතිහාසය ගොඩක් කට්ටියට තේරුම් ගන්න අමාරුයි. කොහොමුණත් කියන්න තියෙන්නේ වීඩියෝ එකේ අවසානය වෙනකම් රැඳෙන්න. ඉතින් මේ අවසානය නොවේ මේ තමයි ආරම්භය. විශේෂ බලකාය නැත්නම් SF කියන සංකල්පය ලංකාවට විතරක් විශේෂ වෙච්ච සංකල්පයක් නෙමෙයි. ලෝකයේ නොයෙකුත් රටවල් තමන්ගේ සාමාන්‍ය හමුදා ඒකකවලට අමතරව විශේෂ බලකාය ඒකක පිහිටුවගෙන පවත්වාගෙන යනවා. විශේෂ බලකාය කියලා කියන්නේ විශේෂයෙන් පුහුණු කරන ලද සාම්ප්‍රදායික නොවුණු උපක්‍රම සහ ශිල්ප ක්‍රම ප්‍රයෝගී කරගෙන නොයෙකුත් හමුදා ක්‍රියාකාරකම් වල නිරත වෙන කණ්ඩායමක්. විශේෂයෙන් කුඩා කණ්ඩායම් විදිහට කරන මෙහෙයුම් මේ විශේෂ බලකායන් වල තියෙන ලක්ෂණයක්. ඒ වගේම සතුරාගේ භූමියින්දම සමහර වෙලාවට මේ මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. කාලයක් තිස්සේ ඔත්තු බැලීමේ සතුරු ඉලක්ක හඳුනාගෙන කුඩා කණ්ඩායම් සාම්ප්‍රදායික නොවන උපක්‍රම යොදාගෙන පහර දීම මේ විශේෂ බලකාවල සුවිශේෂී ලක්ෂණයක්. SF ලගේ ඉතිහාසය ගොඩක්ම සංකීර්ණ ඉතිහාසයක්. විශේෂ බලකායන් ඒ කියන්නේ SF සහ විශේෂ මෙහෙයුම් බලකායන් ඒ කියන්නේ SOF යනු විශේෂ මෙහෙයුම් සිදු කිරීමට පුහුණු කරන ලද හමුදා ඒකක වේ. විසිවන සියවසේ මුල් භාගයේදී විශේෂ බලකායන් මතු වූ අතර දෙවන ලෝක සංග්‍රාමයේදී මෙම ශේෂ්ත්‍රයේ සැලකිය යුතු වර්ධනයක් ඇතිව සටන් වලට සම්බන්ධ වන සෑම ප්‍රධාන හමුදාවක්ම සතුරු හමුදා පිටපස විශේෂ මෙහෙයුම් සඳහා කැපූ හමුදාවන් නිර්මාණය කළේය. විශේෂ බලකායන් සඳහා ගුවන් මෙහෙයුම් ප්‍රතිකැරලි ත්‍රස්තවාදයට එරෙහිවීම විදේශ අභ්‍යන්තර ආරක්ෂක කටයුතු රාසිගත මෙහෙයුම් ඍජු කියාමාර්ග සහ ප්‍රාණපකරුව මුදා ගැනීම ඉහළ වටිනාකම් ඉලක්ක සහිත මිනිසුන් දඩයම් කිරීම සහ බුද්ධි මෙහෙයුම් සහ සංචාරණ මෙහෙයුම් සහ සාම්ප්‍රදායික නොවන ඇතුළු කාර්යයන් ඉටු කළ හැකිය. චීන උපාය මාර්ගික වන ජීඑන්සියා ඔහුගේ හය රාසි ගැන්වීමෙහි දක්ෂතා ඇති සහ අභිප්‍රේරිත මිනිසුන් උස්හඬින් අණදීම සහ වේගවත් දිගුදුරු දිනු වැනි කාර්යයන් සඳහා විශේෂිත සටන් ඒකකවලට බඳවා ගැනීම විස්තර කර ඇත. ඉතාලියේ පීටා ඇති සිසිලිය දූපතේ හැමිල්කාර් බාර්කා නමැත්තේ කිස්තපුර 249 දී දිනකට පෙර කිහිපයක් දියත් කිරීමට විශේෂිත වට පිරිස් පුහුණු කර තිබුණි. මධ්‍යකාලීන යුගයේදී විශේෂ මෙහෙයුම් සිදු කිරීමට පුහුණු විශේෂ බලකායන් අවස්ථා කිහිපයකදී යොදවාගෙන ඇත. පුතුගීසි රණශූරිකු ජෙරල්ඩ් ෆියාලස්ගේ සටන් බලකාය විශේෂ බලකයන් සඳහා උදාහරණ වේ. අතීතයේදී මුස්ලිම් හමුදාවන්ට නාවික විශේෂ මෙහෙයුම් ඒකක තිබූ අතර ඉන් එකක් උතුරු ඇස් කිරීමට සහ වැටලීම් දියත් කිරීමට සැඟවී සිට ඇති අතර තවත් මෙහෙයුම් ඒකකයක් සතුරු නැව්වලට නැගීමට උපක්‍රම යොදාගෙන ඔවුන් අල්ලා විනාශ කර ඔවුන්ට සතුරන් වෙත ගමන් කළ හැකි විය. නැපෝලියන් බොනපාර්ට් යුද්ධවලදී ඔත්තු බැලීම සහ ගැටුම්වල විශේෂිත භූමිකාවක් ඉටු කිරීමට රයිෆල් සහ සපර් නම් විශේෂ යුද හමුදා ඒකක පිහිටුවා ඇත. කිස්තුවර් 1846 දී බ්‍රිතාන්‍යයන් විසින් යටත් යුද සමයේදී ඉන්දියාවේ දේශ සීමා යුද්ධවලදී විශේෂ බලකායන් දෙකක් යොදවන ලදී. දෙවන බෝර් යුද්ධයේදී ඒ කියන්නේ කිස්තුවර් 1849 සහ කිස්තුවර් 1902 අතර කාලයේ වඩාත් විශේෂිත ඒකකවල අවශ්‍යතාවය බ්‍රිතාන්‍ය හමුදාවට දැනුනි. ඔය සමකාලවල අනෙක් රටවල් වලත් ඒ කියන්නේ විශේෂයෙන්ම ජපානය, ස්කොට්ලන්තය, බ්‍රිතාන්‍ය සහ ඉස්පාඤ්ඤ වගේ රටවල් වල නොයෙකුත් ගැටුම් සහ යුද්ධවලදී විශේෂයෙන් පුහුණු කරපු කණ්ඩායම් යොදාගෙන තිනවා. හැබැයි මූලිකවම විශේෂ බලකා සංකල්පය මතුවලා තිනවා කියලා කියන්නේ දෙවැනි ලෝක යුද්ධ කාලේ. නවීන විශේෂ බලකායක් විදිහට පළමුවෙන් 1940 දී බ්‍රිතාන්‍ය කමාන්ඩෝ බලකායක් ආරම්භ වෙනවා. ඒ දේ සිද්ධ වෙන්නේ වින්ස්ටන් චර්චිල්ගේ අනුමැතිය මත. ඒ තම සතුරුන්ගේ මතුවෙන්න පුළුවන් සතුරු ක්‍රියාකාරකම් පාලනය කරන්න. ඒ අනුව 1940 ජූනි 23 වෙනිදා පළවෙනි කමාන්ඩෝ මෙහෙම සිද්ධ වුණා. ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකාය ප්‍රථමයෙන් ආරම්භ වූයේ කොම්බැට් ට්‍රැකර් ටීම් ලෙස හැඳින් වූ සංවිධානයේනි. 1985 වර්ෂය ආරම්භයේදී මෙම කණ්ඩායමට නිලධාරීන් 2 දෙනෙකු සහ පුද්ගලයන් 38 දෙනෙකු සිටි අතර යුද සමයේදී LTTE ත්‍රස්තවාදයට එරෙහිව සතුරු ප්‍රදේශය තුළ ගැඹුරින් ක්‍රියාත්මකීමේ හැකියාව ඇති කුඩා කණ්ඩායම් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ වගකීම මෙම සංවිධානයට පැවරීමට නියමිතව තිබුණි. එවකට කොම්බැට් ට්‍රැකර් ටීම් එක මෙහෙයුවේ මේජර් ජෙනරාල් ගාමිණී හෙට්ටිආරච්චි WWE RWP සහ RSP සහ USP PSC සහ කර්නල් AF ලාෆීර් PWE යන උත්තමයන් වේ.
පසුව විශේෂ සේවා කණ්ඩායම ඒ කියන්නේ SSD P2E මත සමග සටන් ක්‍රැකර් කණ්ඩායම SSD ඔත්තු බැලීමේ අංශ බවට පත් වුණි. පසුව SSD සංකල්පය ක්‍රියාවට නැංවීමට අපෝසත් වූ බැවින් සටන් ක්‍රැකර් කණ්ඩායම එහි නම වේගවත් විහිදුම් බලකය RDF විශේෂ බලකය නැත්නම් SF ලෙස වෙනස් කර ස්වාධීනව ක්‍රියාත්මක විය. 1988 දෙසැම්බර් මාසයේදී RDF නැත්නම් SF ලෙස නිල වශයෙන් පළමුවන රෙජිමේන්තු විශේෂ බලකය ලෙස නම් කරන ලදී. එවැගේම ලංකාවේ විශේෂ බලක රෙජිමේන්තුවේ පියාවිදේ සලංගොල් ලබන්නේ ගාමිණි හෙට්ටිආරච්චි මහතා වේ. SF ලගේ කාර්යභාරයේ මූලික කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. ඉන් පළවෙනි එක ගන්නේ බුද්ධි තොරතුරු රැස් කිරීම. අනෙක් එක නම් ප්‍රහාර එල්ල කිරීම. මූලික කොටස් විදිහට ওই දෙක විතරක් වුණාට ওই යටදී තව කාර්යයන් රාශියක් තියෙනවා. බුද්ධි තොරතුරු රැස් කිරීම අතර සතුරු ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීම සහ හඳුනා ගැනීම. සතුරු අවියායුධ සංගවා තිබෙනදන් සොයා ගැනීම වගේ දේවල් උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. එවැගේම ප්‍රහාර එල්ල කිරීම අතර සතුරු නායකින් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම, සතුරු කඳවුරු වලට ප්‍රහාර එල්ල කිරීම, ශස්ත්‍ර මර්ධන ක්‍රියාකාරකම් රාශිකත මෙහිම වගේ දේවල් දක්වන්න පුළුවන්. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන යුද හමුදා විශේෂ බලක රෙජිමේන්තුව ඍජුවම යුද හමුදා මූලස්ථාන යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන සැකැස්ම තියෙන රෙජිමේන්තුවක්. විශේෂ බලක රෙජිමේන්තු මූලස්ථානයේ වවුනියාවේ පිහිටා තිනවා. ඉතින් සම්පූර්ණ මෙහෙම් කටයුතු රෙජිමේන්තු මූලස්ථානයේ හරහා යුද හමුදා මූලස්ථානය සමග සම්බන්ධීකරණය කෙරෙනවා. යුද්ධ කාලයේදී සම්පූර්ණයෙන්ම විශේෂ බලක මෙහෙයුම් සහ බුද්ධි අංශ කටයුතු සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම රෙජිමේන්තු මූලස්ථාන හරහා තමයි සිද්ධ වුණේ. මේ වෙද්දි විශේෂ බලකාය බලහිනි 4කින් යුක්ත වෙනවා. එයින් පළවෙනි එක තමයි කම්බැට් රයිඩර් ස්කුවඩ්‍රන්. එයින් දෙවෙනි එක තමයි කම්බැට් ඩයිවිං ස්කුවඩ්‍රන්. තුන්වෙනි එක තමයි ලොง රේන්ජ් රෙකෝනිසන් පැට්‍රෝල් LRRP. එයින් හතරවෙනි එක තමයි අර්බන් ෆයිටින් ස්කුවඩ්‍රන්. 2009 දී විශේෂ බලකා 5වෙනි රෙජිමේන්තුව පිහිට උවත් ඒ 2012 දී විසිරුව හැර තිනවා. SF ලගේ බඳවා ගැනීම සහ පුහුණුව ගැන කතා කරනකොට ශ්‍රී ලංකා විශේෂ බලකාය කියලා කියන්නේ මුළු රටේම ජනතාවගේ වැඩි කැමැත්තක් සහ ගෞරවයක් තියෙන හමුදා කාණ්ඩයක්. ඉතින් මුලින් සඳහන් කළා වගේම මේ රෙජිමේන්තුවේ ඉන්නේ සාම්ප්‍රදායික නොවන හමුදා උපක්‍රම වලට අනුව ක්‍රියාත්මක වෙන කොටසක්. ඉතින් ඒ සඳහා නොයෙකුත් විශේෂ හැකියාවන් පුද්ගලය තුළ තියෙන අවශ්‍යයි. විශේෂම දරා ගැනීමේ හැකියාව, කායික සහ මානසික ශක්තිය වගේ ගොඩක් විශේෂ ගුණාංග අත්‍යවශ්‍යයි. ඒ නිසාම විශේෂ බලකායට බඳවා ගන්නට පෙර අවසන් කරන්න ඉතාමත් අපහසු ගුණෝගි සමත් වෙන්න ඕනේ. ඉතින් මේ පුහුණුව ලෝකයේ හමුදාවන්ගේ ජය ගන්නට තුන්වෙනියට අපහසුම පුහුණුව කියලා කියන්නේ. ඉතින් ඒ පුහුණුවෙන් පස්සේ තමයි විශේෂ බලකායට ඇතුළත් වෙන්න හැකියාව තියෙන්නේ. එවැගේම ශ්‍රී ලංකා යුද හමුදාවේ පදක්කම් ගැන කතා කරනකොට ඒ පදක්කම් අතරින් සෙබළුකු ලබා ගන්න පුළුවන් ඉහළම පදක්කම තමයි පරම වීර විභූෂණ කියන පදක්කම. ඉතින් ලංකාවේම බොහෝ සීමිත පිරිසක් තමයි මේ පදක්කම ලබාගෙන තියෙන්නේ. හරියටම කිව්වොත් සෙබළුන් 31 දෙනෙක් තමයි මේ පදක්කම පිදුම් ලබලා තියෙන්නේ. ඉතින් ඒ අතර විශේෂ බලකාය සෙබළුන් 5 දෙනෙක් ඉන්නවා. නම් වශයෙන් කිව්වොත් කර්නල් AF ලෆීර්, කෝපරල් K චන්දන, ලුතිනල් කර්නල් AJL ජයසිංහ, සරයන් DMS චන්ද්‍රසිරි බණ්ඩාර, මේජර් KA ගමගේ කියන සෙබළුන් තමයි ඊයේ. ඉතින් ඒ වගේම එදා මෙදා තුර විශේෂ බලකා රෙජිමේන්තු ඉතිහාසයේ පුරාවට විශේෂ සේවයක් ඉටු කරපු සමාජිකයන් ගැන මතක් කරන එක අපේ යුතුකම. ඒ වගේම එයා එදා තමන්ගේ වෘත්තියට එහා සේවයක් කරපු නිසා තමයි අපිට අද සාමය උදා කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේ හැමෝගෙම ගෞරවය ඒ අයට හැමදාම තියෙනවා. පළමුව මතක් කරන්න ඕනේ විශේෂ බලකායේ පියාවිදේ සලකන මේජර් ජෙනරාල් ගාමිණි හෙට්ටිආරච්චි මහතා. ඔහු හමුදා සෙබළුකු ලබා ගන්න පුළුවන් දෙවෙනි ඉහළම පදක්කම වන වීර වික්‍රම විභූෂණ පදක්කම පිදුම් ලැබුවෙක්. ඔහු 2006 අවුරුද්දේ හමුදා සේවයෙන් විශ්‍රාම ගියා. ඉන්පස්සේ මතක් කරන්න ඕනේ හිටපු හමුදාපති මහේෂ් සේනානායක. ඔහු තමයි විශේෂ බලකායෙන් නියුණු පළවෙනි හමුදාපතිවරයා. ඒ වගේම හිටපු විශේෂ බලකා බලසේනාධිපතිවරුන් වෙන මේජර් ජෙනරාල් ප්‍රසන්නද සිල්වා, කර්නල් රාජ් විජේසිරි, මේජර් ජෙනරාල් නිර්මල් ධර්මරත්න, බ්‍රිගේඩියර් හරේන් රණසිංහ, බ්‍රිගේඩියර් සුජීව සෙන්ර ජාපා කියන නිලධාරීන්වත් අනිවාර්යෙන් මතක් කරන්න අවශ්‍යයි. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ SF ලගේ ඉතිහාසය නැත්නම් විශේෂ බලකාය නිර්මාණය වුණේ කොහොමද කියලා. ඉතින් මොකක් හරි වීඩියෝ එකේ කියන්න බැරි වුණු දේක් තියෙනවා නම් පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් අපිට දැන් ලංකා ඉතිහාසයේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම බෙල් අයිකන් එක ක්ලික් කරලා අපි සමග එකතු වෙන්න. ඒ වගේම අපේ social media page වලත් ගිහිල්ලා අනිවාර්යෙන් බලන්න, අනිවාර්යෙන් follow කරන්න. ඉතින් නැවත කියන්නේ මේ අවසානය නෙවෙයි, මේ තවත් එක ආරම්භයක් පමණි.